ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 දක්වා ඉක්මවා ගොස් ඇත බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වනවා. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්ච මහතා පැවසුවේ සංචාරක හෝටල් සඳහා මිලදී ගන්නා බ්‍රොකෝලි වැනි එළවලු මිල ගණන් රුපියල් 7000ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 1100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගොවින්ගෙන් කැරට් කිලෝග්‍රෑමයක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 900ක මිලකටයි. මීට දෙසතියකට පමණ පෙර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 350ත් රුපියල් 400ත් අතර මිලක පැවතුණා. ඊට අමතරව ලීක්ස් බීට්රූට් සහ ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 450ත් රුපියල් 500ත් අතර තොග මිලකටද බෝංචි සහ මාළු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 750ත් රුපියල් 800ත් අතර තොග මිලකටද රාබු කිලෝග්‍රෑමයක් රුපියල් 350ක තොග මිලකටද අලෙවි කරනවා. සංචාරක හෝටල් සඳහා වැඩි වශයෙන් සැපයෙන බ්‍රොකොලි වැනි එළවලු වර්ගවල තොග මිලද රුපියල් 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපතිවරයා පැවසුවා. කැරට් රුපියල් 10ට ගිල්ලම නැහැ නේද මීට කලින් මිල වැඩි වෙන්න හේතුවයි මල්ලි කැරට් එක රුපියල් 10යි ගල්ලා 900ට කවදාවත් ගිලා නැහැ මේසෙර තමයි ගියා තියෙන්නේ 4000ක් තියෙන දැස්සට ඔක්කොම නැස්ති වෙලා තියෙන්නේ මේ 900කට ගලවනවා දෙන්නේ 10යි පසුගිය මාස කිහිපයේදී නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති අධික වර්ෂාවෙන් එළවලු වගා විනාශ වී අස්වැන්න අඩුවීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවයි. තොග මිලට සාපේක්ෂව සිල්ලර මිලද 100%කින් ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයින් එළවලු මිලදී ගැනීමට මැලිකමක් දක්වන බව වෙළඳුන් පවසනවා. මේ හේතුවෙන් එළවලු අලවිය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.